මේ නාසිකරන් මෙච්චරද නේද? අනිවාර්යෙන් මේ රෙගුලර් සයිස් එක. මේ රෙගුලර් සයිස් එක. වව්. මොන මේක ලාජ් එකකුත් තියෙනවා කියන්නේ. රෙගුලර් කීයද? 300. 300යි. ලාජ් එක? 400. 400යි. ෂා. හයි ඔන්න බණ්ඩා දැවිලි ඉන්නේ අර රුපියල් 1000ට කැම ජාති ගොඩක් අනේ ස්ට්‍රීට් ෆුඩ් සෙග්මන්ට් එකත් එක්ක ඔන්න මම අද ඉන්නේ රත්මලානේ Home of Waffles කියන කැෆේ එකේ ගාව තමයි මම ඉන්නේ. අතුලිල බලමු. මොනාද මේ තියෙන කැම ජාති ඔන්න බණ්ඩා අද රුපියල් 1000ක බඩ පැලෙන්න කන්න බලාගෙන තමයි අවිලින්. අපි යන්න. Hi, හොඳින් ඉන්නවා. ඉතින් කොහමද අපි ඔයගලගේ කැෆේ එක හොයාගෙනම ආවා. ඉතින් මේ බණ්ඩර මොනවද කන්න දෙන්නේ? ගොඩක් දේවල් තියෙනවා. අහහ ගොඩක් දේවල් තියෙනවා. හැමදේම Waffles. Wow, හැමදේම Waffles වලින් තමයි මේ තියෙන්නේ නේද? අනිවාර්යයෙන්. ෂා නියමයි. ඉතින් පොඩක් අපිට කියන්න කොහොමද මේ ලොකේෂන් එකට එන්නේ කියලා? අපි කොළඹ පැත්තේ ඉඳන් එනවා නම් ගල්කිස්ස හන්දිය පාස් කරගෙන එනකොට හැමෝම දන්නවා මැලිබන් හන්දිය. මොරටු පැත්තේ ඉඳන් ආවත් මැලිබන් හන්දිය දන්නවා. ෆැක්ටරි එකේ දෙපැත්තේ තියෙන පාරවල් එකක් අත්තිරිය අනිත් පැත්තේ ශ්‍රී ධර්මාදාර රෝඩ් එක. ශ්‍රී ධර්මාදාර රෝඩ් එකේ කෙලින්ම එනකොට හතරමං හන්දියක් හම් වෙනවා. එතන බුදු පිළිමයක් තියෙනවා. එතනින් දකුණට හරවපු ගමන් තමයි අපි රෙස්ටුරන්ට් එක තියෙන්නේ. ඊළඟට නම මොකද? මගේ නම රෝමනි. රෝමනි. ඉතින් රෝමනි මේ බණ්ඩර මොනවද අද දෙන්නේ ස්පෙෂල් දෙයක්? බණ්ඩ අපි අලුතෙන් ඉන්ට්‍රොඩියුස් කරලා තිනවා වොෆල් වලින් හදපු කොත්තු. වොෆල් කොත්තු. වොෆල් කොත්තු. වව්. නියමයි නොන්න. වොෆල් කොත්තු ලංකාවේ මන්නම් අහල් නැ වෙන කොහෙවත්. ඕගොල්ලෝ ස්ටාර්ට් කරේ. අපි තමයි. ෂා. නියමයි නොන්න. වොෆල් කොත්තු තමයි අද බණ්ඩ ට්‍රයි කරන්න හදන්නේ. ඉතින් කියන කොහමද මොනවද තියෙන්නේ මේකේ ෆ්ලේවර්ස් ඒවා? මම ඔයාලට මෙනු එකක් දෙන්නද? ආ දෙන්න බලන්න. සිලෙක්ට් කරන්න පුළුවා. වව්. හෝම ඔෆ් වොෆල්ස් එකේ තියෙන වොෆල්ස් කොත්තු දයියා චිකන් කියලා තියෙනවා රොඩ් පෝක් කියලා තියෙනවා ප්‍රොන්ස් බ්ලාස්ට් කියලා තියෙනවා වව් නියමයි. ඔයා මොකද්ද මෙතනින් කියන්න බණ්ඩර හොඳ එකක් කියන්න බලන්න. මං හිතන්නේ ඔයා දයියා චිකන් එකට කැමති වෙයි. දයියා චිකන්. හරි. ඔන්න දයියා චිකන් කියලා තමයි තියෙන්නේ. නම්ින්ම තේරෙන ගොඩක් දැවිලාදී. ඉතින් රෝමනේ මං ගාව දැන් තියෙන රුපියල් 1000යි තියෙන්නේ. මට තව ඩෙසර්ට් අයිටම් මෙහෙකුත් ඕනේ. මොනවද මේකේ තියෙන ඩෙසර්ට්? එතකොට දයියා චිකන් එක 490යි. 490යි. ඩෙසර්ට් අයිටම්ස් තියෙනවා අපි ගාව 6ක්. අහහ. මොනවද බණ්ඩර දෙන්නේ? මං හිතන්නේ ගොඩක් ෆාස්ට් මූවිං එක කුකී චොක් එක. කුකී චොක් එක. හරි. ඔන්න කුකී චොක් එක උතින ඒක රුපියල් 300යි. එතකොට අපේ දයියකුත් එක 490යි. එතකොට 790යි. අරක දයියනේ මට එනම් බැලන්ස් එකේ කෝක් එකකුත් දෙන්න. අනිවාර්යෙන්. ඉතින් මේ වොෆල් කෝත් එක හදන විදිය බලන්න පුළුවන්ද මට? හරි. අපි යන්න. මම හිතන්නේ මේ ඉස්සරහ රෙස්ටුරන්ට් එකක් වගේ තියෙනවා නේද? මේක ගෙදර තමයි මේ හැමදේම වෙන්නේ නේද? ඔව් බණ්ඩා. මේ අපේ ගෙදර. මේගොල්ලන් ගෙදර තමයි මේ හැමදේක්ම වෙන්නේ. ෂා. නියමයි. ඒතකොට කියන්නේ බය වෙන දෙයක් නෑ. ඔන්න ගෙදර හදන, ක්ලීනර් හදන කෑම තමයි මේ තියෙන්නේ. ඉතින් මේ පොඩ කියන්නකෝ මේකේ විස්තර මේ කොච්චර කාලෙ පටන් ගත්තද ඔයගොල්ලෝ? දැන්ට මාස 5කට ඉස්සෙල්ලා තමයි පටන් ගත්තේ. මාස 5කට. ඔන්න අතර මේක ෆැමිලි එකට ඉගදොලක් කරගෙන යන වැඩක්. හොඳට තියෙන වැඩේ. අපි බලමුද නම් කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. මේ අපි හෝම්මේඩ් එවෙලේ හදන්නේ බැටර් එක. බැටර් එක. ඔව් يعني කලින් හදාගෙන තියන්නේ හැම කිසිම දෙයක් නැහැ. අපි දවසට අවශ්‍ය වෙලාවට තමයි මේ බැටර් එක හදන්නේ. බැටර් එක හදාගන්න. සම්පූර්ණ ෆ්‍රෙෂ්. ඉතින් මේකට තව කොච්චරක් වෙලා යනවද? මේක සමනෙන් විනාඩි 10ක් වගේ ඇතුළත හැදලා හදන්න පුළුවන්. කියන්නේ කොහොමද මේ රෙස්ටුරන්ට් එක ඕපනින් ටයිම්ස් කොහොමද? අපි උදේ 11 ඉඳලා රෑ 10 වෙනකන්. උදේ 11 ඉඳලා රෑ 10 වෙනකල් තියෙනවා. අපි Uber Eats Pick Me ඕපන් ඔයගොල්ලන්ට ආඩර් කරන්න පුළුවන්. ඊට අමතරව බැංක්ස් වලින් ඔය ඔෆිස් පාටිස් වලට අපි ඕඩර්ස් කරනවා. ඒකත් උදේ වරුවේ මෙතන ඇවිල්ලා ඩයින් කරන්න ඕන නම් 5 o'clock ඉඳලා 10 වෙනකන් තමයි. 10 වෙනකන් තියෙනවා. අපි දැන් මේක පොඩි කැලියුවට කපා ගන්නවා. කපාගෙන ඒක තමයි අපි කොත්තු එකට යූස් කරන්නේ. අපි දැන් චූටි චූටි කැලියුවට කපනවානේ මෙතන නේ. ඔව්. ඔයගොල්ලන්ට පෙන්නදි මේ වොෆල්ස් එක දැන් චූටි චූටි කැලියුවට කපන දැන් අර නෝමල් කොත්තු එක කෑලි කෑලි කපනා වගේ මේකෙත් චූටිට කපා ගන්නවා. දැන් අතර වැඩේ මේ ටික ඉවරයි නේ. මේක හදලා ඉවරයි. අපි මේක අරන් ගිහිල්ලා හරි. අපි හද. හරි දැන් මෙතන තමයි කොත්තු එක හැදෙන්නේ නේ. ඔව්. හරි. අපි නම් පටන් ගමු ඉක්මනට. හරි. අපි තෙල් චුට්ටක් දෙමකට ලුණු ඇඩ් කර ගන්නවා නේ. තව මේකේ මොනාර ස්පෙෂල් ජාති නෝ නැත්නම් මේකේ නෝමල් විතර චිකන් උයි එග් ඒ දේවල් තමයි යන්නේ නේ. ඒ දේවල් යන්නේ පොඩි ස්පෙෂල් සෝස් එකක් තියෙනවා. ඒක සීක්‍රට් එක. ආ සීක්‍රට් සෝස් එක. ඒකෙන් තමයි අතරම හොඳ ඒක. ඊපස්සේ අපි හදලා තිනවා ගාලික් ඇන් ජින්ජර් පේස්ට් එකක්. ඒකත් අපි ඇඩ් කර ගන්නවා. මේක දයිය නිසා අපි ටිකක් වැඩිපුර පෙපර්, චිලි පවුඩර්, චිලි පවුඩර් ගොඩක් ඇඩ් කර ගන්නවා නේ. බණ්ඩට දුවන්නේ නැයිද? මං හිතන්නේ. එච්චර දැවිල්ල නැහැ නේ. එහෙමම දැවිල්ල නැහැ.
දැන් මේකට egg එකක් add කරගත්තා. දැන් chicken එක add කරගන්නවා නේ. හරි දැන් මේකේ අර චූටිට කපාගත්ත waffles add කරගන්නවා නේ. ඔව් මේකේ විශේෂත්වයක් තියෙනවා නේද? අපි සාමාන්‍යයෙන් use කර මේ කියන්නේ සාමාන්‍යයෙන් use කරන්නේ sweet waffle එකම තමයි. ගොඩක් දේවල් වලට නමුත් අපේ savory waffle එකේ pepper touch එකක් තියෙනවා. වාව් නේමයි නේ. ආ ඒකත් ඔයගොල්ලෝ හදන එකක් නේ. මේ මං චූටි කැලක් කලබලන. දැන් waffle add කරගන්නවා නේ. දැන් මේක අපි add කරගන්නවා අර mixture එකට. දැන් තමයි අපි අපේ secret sauce එක දාගන්න. බණ්ඩට කන්න තමයි තියෙන දැන් මේ කොත්තු එක දැන් අපි ප්ලේට් එකට දාගන්න අතරම ලස්සනට පේන්න තියෙන බලමු රස කොහොමද කියලා මන්ද අපි මේකට මේ හෝම් මේඩ් චීස් සෝස් ඇඩ් කරනවා. අහහ. මොකද කෙචප් සෝස් නැද්දරනේ. ඔය කැමති නම් ඔයාලට ඒකත් ඇඩ් කරගන්න පුළුවන්. එහෙනම් දැන් මේකේ වැඩේ ඉවරයි නේද? වැඩේ ඉවරයි. දැන් තියෙන්නේ කන්න. එහෙනම් අපි කොත් එක මෙහෙමම තියලා අපි බණ්ඩට දෙනවා කොයි ඩෙසර්ට් එකක් මෙතනම හදාගමුද අපි? අපි හදාගමු. හරි. ඒක කොතනද වෙන්නේ? ඒක අපි මෙතනම හදන්න පුළුවන්. මෙතන පුළුවන්ද? ඔව්. හරි. ඉතින් මේ එහෙනම් අපි හදමුද ඒක? හරි. හදන ගමන් ඔයා කියන්න මොනාද මේකට දාන දේවල් කියලා. ඔව් අපි යූස් කරන්නේ ස්පෙෂල් ස්වීට් වොෆල් එක. අහහ. ඉස්සෙල්ල අපි කොත්තු එක සේවරි වොෆල් එක. සේවරි වොෆල් එක. දැන් මේ ස්වීට් වොෆල් එක. ඒක හෝම් මේඩ්. ෆ්‍රෙෂ් තමයි ඔකම හරි. අපි මේකට විප් ක්‍රීම් ඇඩ් කරගන්නවා. අහහ. අපි යූස් කරන්නේ වෙජිටේරියන් විප් ක්‍රීම් එක. ළඟට මේ ඇවිල්ලා හෝම් මේඩ් චොක්ලට් සෝස්. ඊදර තමයි හදන්නේ. උඩට අපි කුකී ක්‍රම්ස් ඇඩ් කරගන්නවා. වැඩේ ඉවරද? එච්චරයි. ශානිය වෙන්නේ. අතරම මේ පොඩි වැඩක් තිබ්බේ. ඉක්මන හදාගත්තා. හරි. එහෙනම් දැන් බණ්ඩර කන්න තමයි තියෙන්නේ නේද? හරි. මම එහෙනම් ඉස්සරහට යන්නම්. අපි එහෙනම් කන ගමන් කතා කරමු. ඔන්න දැන් හෝම ඔෆ් වොෆල්ස් එකේ වොෆල් කොත්තු එකයි ඒ වගේම තමයි අර ඩෙසර්ට් එකේ ලැබෙන කතාව බණ්ඩ ඉන්නේ. ඔන්න බණ්ඩගේ අද ෂර්ට් එක ලැබුණේ ඩ්‍රෙස් කෝඩ් ඩෙසෙල් එකෙන්. ඔන්න ඉතින් ගොලන්ටත් මේ වගේ ෆ්ලෝරල් ෂර්ට්ස් ඒ වගේම ස්ට්‍රයිප් ෂර්ට්ස් ගන්න ඕන. අපි ගොලන්ගේ ලින්ක් එක දාලා දිනවා පල්ලෙහා. ඒ වගේම තමයි නම්බර් එකක් තියෙනවා. ඔයගොල්ලෝ දැම්ම කෝල් කරන්න ගෙදරටම ගෙන්න ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට ඔෆර් එකක් තියෙනවා බණ්ඩා 10. බණ්ඩා 10 කියලා ගුවොත් ඔයගොල්ලන්ට 10% ඩිස්කවුන්ට් එකක් තියෙනවා. මේ ෂර්ට්ස් වලට දැම්මම කෝල් එකක් දාලා ගෙදරටම ගෙන්න ගන්න අමතක කරන්න එපා. ඔන්න වව්. බණ්ඩගේ කොත්තු එක දැන් ඇවිල්ලා තියෙන්නේ. ඔන්න ඒ වගේම මගේ දයියා කොත්තු එකට හරියන කෝක් එකයි මගේ ඩෙසර්ට් එකයි දෙකමත් ඇවිල්ලා තියෙන්නේ. හරි එහෙනම් මම මේ කොත්තුගේ ඉක්මනට රස බලලා කියන්නම් කොහොමද කියලා. අනිවාර්යයෙන්ම. හරි. දැන් වැඩි කතර වෙන්න ඕනේ. ඉක්මනටම මේ කොත්තුගේ රස බලන්න ඕනේ. හරි අපි මම කෝක් එක තියාගමු මෙතනින්. හරි එහෙනම් ඔන්න ඩෙසර්ට් එකක් තියෙනවා. අපි එහෙනම් ඉක්මනට කොත්තුගේ රස බලන්න යමු. සමරස වෆල් කොත්තුගේ රස බලලා තියෙන්නේ අපි චුට්ටක් පැත්තකින් තියලා යම් මේ ඩෙසර්ට් එකට අතරම මේක පැත්තකින් තියන්න හිතෙන්නේවත් නැති තරම් මේ ගොඩක් රසයි අතරම ලොකු වෙනස් ටේස්ට් එකක් තියෙන මේකේ මෙන්න මේ තමයි බණ්ඩගේ ඩෙසර්ට් එක මේක රුපියල් 300ක් වුණා මේක තමයි කුකි චොක් එක ඔයගොල්ලෝ දකින්න ඇති මේ කොහොමද හැදුවේ කියලා මේකට විපින් ක්‍රීම් දාලා ඒ වගේම වෆල් එක ඊට පස්සේ චොක්ලට් සෝස් එක ඇඩ් කරලා තියෙනවා. අපි කලබලමු කොහොමද මේක රස.
ඇත්තටම මේක හොඳ ඩිසර්ට් එකක්. හොඳ ටේස්ට් එකක් තියෙන මේක. ඒගොල්ලන්ගේම හෝම්මේඩ් චොක්ලට් සෝස් එකක් තියෙන මේක හොඳ චොක්ලට් ෆ්ලේවර් එකක් තියෙනවා. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම එලා ට්‍රයි කරන්න. බණ්ඩා අපෙන් පොඩි සර්ප්‍රයිස් එකක් තියෙනවා. මේක තමයි අපි අලුතෙන් ඉන්ට්‍රොඩියුස් කරන්න හිතාගෙන ඉන්න වෆල් බර්ගර් එක. වව් නියමයි. ඔන්න බණ්ඩා සර්ප්‍රයිස් කරන්න වෆල් බර්ගර් එකක් ගෙනල්ලා ඒකත් මං ලංකාවේ කොහෙවත් දැකලා නැති දෙයක්. වව් අපි ට්‍රයි කරලා බලමු මේකත් කොහොමද කියලා. නියමයි අතරම. වව් ඔන්න දින වෆල් බර්ගර් එක කියනකො මොනාද මේකට දාලා දෙන ලෙටිව්ස් පේනවා මට. ඔව් අපි ලෙටිස් දාලා තිනවා, ටොමැටෝස්, ස්පෙෂල් සෝස් එකක් දාලා තියෙනවා. අවුරුයි සීක්‍රට් සෝස් එක දෙකක්. ඒකත් සීක්‍රට් එකක්. ඒ වගේම චිකන් පැටි එකක් සර්ව් කරලා තිනවා. මේකේ තියෙන ස්පෙෂල් ස්පෙෂැලිටි එක ඇවිල්ලා සෝස් එකයි. අපි බර්ග සාමාන්‍ය බර්ගර්ස් නෙමෙයි වෆල්ස් තමයි යූස් කරලා තියෙන්නේ. වෆල් තමයි යූස් කරලා තියෙන්නේ. හරි. එහෙනම් ගොඩක් කතා කරගෙන ඉන්න ඕනේ. මටත් ඉක්මනට මේ කන්න ඕනේ. හරි. එහෙනම් මම මේ කාලා බලන්න කොහොමද කියලා. Thank you. Okay, you're welcome. අපි එහෙනම් කතා කරගෙන ඉටි ඇති හොඳ හොට් එකකට තියෙනවා මේක. Wow. ඔන්න